මගේ යාළුවනේ මං අද ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද අපි කයින් මාස්ටර් ඇප් එක පාවිච්චි කරලා අපේ වීඩියෝ එක එඩිට් කරගන්නේ කියලා. වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. කයින් මාස්ටර් ඇප් එකට ගියාපුවම යාළුවනේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. මේ මං දෙකක් තියෙයි කළු පාට පෙන්නලා ඇප් එකේ. ඒ තියෙන්නේ අපි මීට කලින් කරපු වීඩියෝ මං එහෙකට ගිහිල්ලා පෙන්නනයි යාළුවනේ. එකට ගියාපුවාම මේ පැන්සලක් වගේ ලකුණක් තියෙයි ඒක ඔබන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලා මේ මෙන්න ප්ලේ බටන් එකක් තියෙයි. එතකොට මේ පෙන්නනවා මේ මං මීට කලින් මේ කරපු වීඩියෝ එකක්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් හදන්න ඕන නම් මේ මැද තියෙන ලොකු රවුමක් වගේ එක ඔබන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට වීඩියෝ එකේ සයිස් එකක් තෝරන්න තියෙයි. මං සයිස් 3ම දාලා පෙන්වන්න. ඔයාලා එතකොට අදහසක් ගන්න පුළුවන් කොයි සයිස් එකද ඔයාලා ගන්න ඕනේ කියලා. මුලින්ම මේ පළවෙනි එක තෝරමු. ඊට පස්සේ යාළුවනේ මීඩියා කියනක ඔබලා එතකොට ඔයාලගේ තියෙන ෆොටෝස් වීඩියෝ පෙන්නනවා. මම උදාහරණයක් විදිහට මේ ස්ක්‍රීන් කැප්චර් වල එකක් ගන්න. මම මීට කලින් ගත්තු. ඊට පස්සේ මෙන්නින් ඕකේ කියන එක දෙන්න. මේ යාළුවනේ එතකොට මේ යටට ඇඩ් වෙනවා එක එකතු වෙනවා. ඊට පස්සේ ආපහු ඔයාලා මෙන්න මේ හරි ලකුණ ඔබන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මේ ප්ලේ කරන බටන් එකක් තියෙන ලකුණ පෙත් ඒක ඔබන්න. ඔයාලට යාළුවේ පේනවා මම දැන් මේ වීඩියෝ එක දාපුවම පේන්න හැටි. අපි යන් යාළුවනේ අර අනිත් සයිස් එකට. මං ඉස්සෙල්ලා 16යි 9යි කියන එක තේරුවේ 9යි 16යි කියන එක තෝරමු. මේ යාළුවනේ එතකොට වටේ පැති ටික නෑ මැද විතරයි තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ආපහු එකට ගිහිල්ලා 1:1 කියන එක තෝරමු. ඊට පස්සේ මීඩියා වලට ගිහිල්ලා එතකොට හරි 4 එක තමයි ඔයා සිලෙක්ට් කරන කෑල පෙන්වන්නේ. ඉස්සෙල්ලා මම මතකයි පෙන්නවා 16යි 9 කියන සයිස් එක. ඒකටත් මං ඔයාලට පෙන්නන්නම් මේ ෆොටෝ එක දාලා. හරි ඔබන්න මේ අර 16යි 9 කියන සයිස් එක තේරුවාම මුළු තිරේම පෙන්නනවා. ඊට පස්සේ මේ තියන්නේ යාළුවනේ මීට කලින් මං එඩිට් කරපු එක. ඒකත් 16යි 9 සයිස් එක. ඊට පස්සේ යාළුවනේ මේක මං සිලෙක්ට් කරනවා. ඒක මං අර 1:1 සයිස් එක තෝරපු එකක්. එතකොට දිග සමානයි පල්ල. ඊට පස්සේ යාළුවනේ ආපහු බැක් යමු අපි. ඊට පස්සේ මේකට යන්න. මේකත් 16යි 9 සයිස් එකක්. මේක සිලෙක්ට් කරා යාළුවනේ. මේකත් යාළුවනේ 16යි 9 සයිස් එකක් මං ඉස්සෙල්ලා පෙන්නුවේ. දැන් ඔයාලට යාළුවනේ මං හිතුවා තේරෙනවා කියලා අර 16යි 9 සයිස් එකද එතකොට 1:1 සයිස් එකද එතකොට ඔයාලට කොහොමද මේ ෆොටෝ එක පෙන්වන්නේ කියලා. මං හිතනවා ඔයාලට ඒක තේරුන්නේ නැති කියලා. ඊට පස්සේ යාළුවනේ අපි එකක් දැන් සිලෙක්ට් කරලා මේ ඉතුරු වැට් ටික කරලා දෙන්නම් මං ඔයාලට කියලා දෙන්න. මේ යාළුවනේ මේ දිග අඩු පල්ල වැඩි විදිහට සයිස් එක හදලා ඒක ඊට පස්සේ අපි තව මොන හරි වීඩියෝ කැල්ලක් දාමු. මෙහෙම ඕකේ දීලා හරි දෙමු.
එතකොට යාළුවනේ ඔයාලට පේනවා මේ වටේ නෑ මැද විතරයි තියෙන්නේ. ඊට කලින් යාළුවනේ මම ඔයාලට පෙන්නුවා මෙන්න මේ සයිස් එක. මේ එකයි එක සයිස් එක. ඒකටත් මීඩියා වලට ගිහිල්ලා ඕකේ දුන්නහම මේ හරි හතරස් කොටුවක තමා ඔයාලගේ වීඩියෝ කෑල්ල පෙන්නන්නේ. දැන් යාළුවනේ මේ ඇප් එකේ තියෙන අනිත් වැඩ කැලටියත් මම ඔයාලට පෙන්නන්න. දැන් යාළුවනේ ඔයාලා මේ මොකක් හරි එක වීඩියෝයක් හරි ෆොටෝ එකක් හරි දාපුවා මේ අතරමැද එනවා පොඩි කොටුවක් වගේ එකක්. ඒක ඔයාලා යාළුවනේ ක්ලික් කරන්න. එතකොට යාළුවනේ ඔයාලට ට්‍රාන්සිෂන් එෆෙක්ට් කියන එක බලාගන්න පුළුවන්. ඔයාලට මම එකක් දෙයක් දාලා පෙන්වන්නම්. දැක්කනේ යාළුවනේ. ට්‍රන්සිෂන් වලදි වෙන්නේ ඔයාල මොක් හරි මුලින්ම තියපු වීඩියෝ එක හරි ෆොටෝ එක හරි පස්සේ ඊලාකට යද්දි මාරුවෙන ක්‍රම. ඊට පස්සේ මෙන්න මේක ක්ලික් කරපුවාම යාළුවනේ මේ විදියට ඔයාලගේ ඊළඟ ෆොටෝ එකට හරි වීඩියෝ එකට හරි යනවා. ඊට පස්සේ තව තියෙයි ප්‍රසන්ටේෂන් කියලා. ඒකත් ගොඩක් ඒවාදී මං හිතන යාළුවනේ ඔක්කොම ට්‍රාන්සිෂන් ටික ඔයාලට පෙන්නන්න අවශ්‍ය නෑ කියලා. තව කීපයක් මතියයි. මං 10ක් 15ක්ම දාලා පෙන්නු ඔයාලට යාළුවනේ. අපි මේ ඇප් එකේ තියෙන අනිත් වැඩ වලටත් යන්. ඔයාලට මං ඉස්සෙල්ලා කිව්වාගේ යාළුවනේ මීඩියා වලට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ෆොටෝ එක හරි වීඩියෝ එක හරි තෝරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම තෝරලා මේ හරි ලකුණ ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට තියෙන්නේ මේ මෙතන ඔඩියෝ කියලා එකක්. ඒ ඔඩියෝ එකට ගියාපුවාම ඔයාලගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ එතකොට SD කාඩ් එකේ දින ඔඩියෝ ටික පෙන්නනවා. මං යාළුවනේ YouTube කරන කට්ටිය තමයි ඉලක්ක කරන්නේ. එතකොට ඒ කට්ටියට no copyright music තමයි ඕනේ. මාත් මගේ ෆෝන් එකට no copyright music download කරලා තියෙන්නේ. ඔයාලට no copyright music download කරගන්න අවශ්‍ය නම් පහළ මන් link කීපයක් දාලා තියෙයි. ඒවෙන් ගිහිල්ලා යාළුවනේ ඔයාලට no copyright music download කරගන්න පුළුවන්. මම දැන් එක no copyright music එකක් දාන්න. ඔයාලට මේක කියා දෙන්න ඕනි හින්දා අපි අදාළක ක්ලික් කරපුවාම යාළුවනේ දැන් ඒ ගියා වගේ පෙන්නනවා. අපිට ඇහෙන්න සලස්වනවා. ඊට පස්සේ යාළුවනේ මේ එකතු කිරීමේ ලකුණක් තියෙයි. රතු පාට තියෙන එන්නේක ඔයාලා ඔබන්න ඕනේ. එතකොට මේ අර ෆොටෝ එකට නැත්තම් වීඩියෝ එකට යටින් එක වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේ හරි ලකුණ ඔබන්න ඕනේ යාළුවනේ ඔයාලා. ඊට පස්සේ යාළුවනේ මේ ඔයාලේ තෝරපු සම්පූර්ණ සින්දුවම වැටෙනවා. දැන් ඔයාලා හිතමුකෝ මේ මුල් වීඩියෝ කැලේට විතරයි මේ වීඩියෝ එකට විතරයි ඕනේ කියලා අර සින්දුව. එතකොට ඔයාලා යාළුවනේ මේ සින්දුව අල්ලලා මේ කෙලවරටම යන්න ඕනේ. අපිට ඕන ප්‍රමාණයට විතරනේ ඕනේ. ඊට පස්සේ මේක මෙන්න එහෙම අදින්න ඕනේ. එහෙම ඇදලා මෙන්න මේ හරි ලකුණ ඔබන්න ඕනේ. දැන් යාළුවනේ ඔයාලා මෙන්න මේ ප්ලේ කරන්න ලකුණ ඔබ්බුවාම
ඔයාලගේ අර කටහඬත් එක්කම අර සින්දුවත් යනවා. එතකොට යාළුනේ ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. අර කටහඬට වඩා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක වැඩි වුණාම, ඒ කියන්නේ අර පිටින් අපි දාපු සින්දුව වගේ එක නැත් වැඩි වුණාම ඔයාලගේ කටහඬ ඇහෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ඒක ටිකක් අඩු කරන්න ඕනේ. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ මියුසික් එක උඩ උබන්න. එතකොට ඔයාලට එනවා යාළුනේ මෙන්න මේ මයික් එකක් වගේ, නෙමෙයි වැරදුනා, ස්පීකර්යක් වගේ එකක්. ඒක ඔයාලා උබන්න ඕනේ. ඊට පස්සේ ඒක මේ 100ට තියෙයි. ඒක ඔයාලා අඩු කරන්නකො සාමාන්‍යයෙන් මට ප්‍රමාණයක් කියන්න බෑ. ඔයාලගේ කටහඬ හැදීට තමයි මම 20ට වගේ දාන්නම්කො, 23ට දැම්මා. ඊට පස්සේ හරි ලකුණු උබන්න. ඊට පස්සේ ඔන්න මම ප්ලේ කරා යාළුවනේ. මොකද මගේ යාළුවනේ, මම අද ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද අපි කයින් මාස්ටර් ඇප් එක පාවිච්චි කරලා දැක්කනේ යාළුවනේ. එතකොට ඔයාලගේ කටහඬත් ඇහෙනව, අර බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකත් ඇහෙනවා. ඒ කියන්නේ පසුබිම් සංගීතයත් ඇහෙනවා. තව යාළුවනේ ඔයාලට ඒකේ වෙනස්කම් කරන්න පුළුවන්. අපි තව ඒ ගැන කතා කරමු. දැන් යාළුවනේ මම තව මේකේ තියෙන වැඩ කෑල ටිකක් පෙන්වන්නම්. දැන් යාළුවනේ මේ පළවෙනි වීඩියෝ කෑලට පස්සේ මම ෆොටෝ එකක් දැම්මේ. ඒක ඔයාලා තියෙන කාල ප්‍රමාණය, ඒ කියන්නේ මීට වඩා වැඩි වෙලාවක් පෙන්වන්න ඕන නම් මෙන්න මේ කෙළවරෙන් අල්ල අදින්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ හරිය ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට මේ කාල සීමාව පුරා මේක ඔයාලට පෙන්වනවා. ඔයාලට මොක්කරියක් අනවශ්‍යයි නම් ඒක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ කුණු බක්කියක් තියෙන්නේ කොබන්නේ. එතකොට ඒක අහක් වෙනවා. ඔයාලට ස්තවයක් ඇඩ් කරන්න ඕන නම් මීඩියාකට ගිහිල්ලා ඒකෙන් එකතු කරන්න ඕන නම් ඔයාලා කැමති එකක් සිලෙක්ට් කරලා ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ හරිය දෙන්න. මේ ඊට පස්සේ ඒක වැටෙනවා යාළුවනේ. ඔයාලට යාළුවනේ කලින් පියවරට යන්න ඕන නම්, ඒ කියන්නේ දැන් මේ දාපු එක ඔයාලට ඕන නැත්තම් ඩිලීට් කරන්න නැතුව මෙහෙම කරන්නත් පුළුවන්. මේ කැරකිච්ච ඊතලක් තියෙ වම් පැත්තේ උඩ, ඒක ඔබන්න. දැක්කනේ? අර දැන් දාපු එක නෑ. ඔයාලට එහෙම මොන හරියක් මේ ඩිලීට් කරන්න ඕන නම් අර විදිහට ඩිලීට් කරන්නත් පුළුවන්. නැත්තම් අර කරගිච්ච ඊතලේ ඔබන්නත් පුළුවන්. දැන් යාළුවනේ එහෙම කරපුවාම යටින් තව එනවා අනී පැත්තට කරගිච්ච ඊතලයක්. ඒක ඔයාලා ඔබන්නකෝ. දැක්කනේ? අර දැන් අපි ඩිලීට් කරපු එක නැත්තම් අර ආපහු අපි කලින් පියවරට ගිය එක ආපහු ආවා. දැන් ආපහු අපි මේක එබ්බුවොත් අන්න නැති වුණා. මේක එබ්බුවොත් ආවා. නැති වුණා. ආවා. අපි ආපහු මේ නැති කරමු. හරි. මං හිතනවා යාළුවනේ ඒකත් ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි ඉතුරු වැඩ වලටත් දැන් ඊට පස්සේ යාළුවනේ මම මීඩියා වලට ගිහිල්ලා මේක මෙන්න මේක ගන්නම්කො. හරි එබ්බුවා. මේ මගේ මේ Facebook පිට Instagram ඉන්නවා කියලා කියන්න. ඔයාලත් යාළුවනේ ෆලෝ කරන්න. ඇප්ස් ගැන, ටෙක් ගැන, ටිප්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි ගැන දැනගන්න පුළුවන් මගේ. මම ෆලෝ කරලා තිබ්බොත් මං අනිත් දේවල් ටිකත් ඔයාලට කියා දෙන්න. මේ ලේයර් කියලා එකක් තියෙයි. ඒක ඔයාලෝනේ ඔයාලා ඔබන්න. එතකොට ඔයාලට මෙහෙම එනවා මීඩියා, එෆෙක්ට්, ඕවලේ, ටෙක්ස්ට්, හෑන්ඩ් රයිටින් කියලා. මං යාළුවනේ මුලින්ම මේ ටෙක්ස්ට් කියනක ඔබන්න. එතකොට යාළුවනේ ඔයාලට මොන හරි වචනයක් ගහන්න පුළුවන්. මං නිකන් උදාහරණයක් විදියට ටෙක් කියලා ගහන්න. ඊට පස්සේ යාළුවනේලා ඕකේ දෙන්න ඕනේ. එහෙම කරපුවාම මේ ඔයාලට එනවා ඒ ඔයාලා ගහපු වචනේ. ඔයාලට ඒක සයිස් එක වෙනස් කරන්න පුළුවන්. මේ ඊතලෙන් මේ කැරකෙච්ච වගේ ඊතලේ අල්ලලා මෙහෙම කරකවන්න පුළුවන්. මේ ඔයාලා එහෙම ටෙක්ස්ට් එක ගහපු ගමන් මේ කහපාට පේන්නනවා ඒ ටෙක්ස්ට් එක. ඒකෙත් මේ දෙපැත්තෙන් අල්ලලා ඒක තියෙන වෙලාව වෙනස් කරන්න පුළුවන්. දැන් අපි මෙහෙම කරලා ඉන්නකෝ මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න. හරිය එබ්බුවා. ඔන්නේ දැක්කනේ මුල් ටිකේ තිබ්බේ නෑ, අන්තිම ටිකේ විතරයි. ඇයි මොකෝ මං මුල් ටිකේ නෙමෙයි මේ අන්තිම ටිකෙන් එක සෙට් කරේ. ඔයාලට යාළුනේ මෙන්න මේ තැඹිලි පාටේ අපි ටෙක්ස්ට් එක අල්ලලා ඔයාලට අවශ්‍ය තැනින් තියාගන්න පුළුවන්. ඒකට කලර් එකක් දෙන්න පුළුවන්. මේ ඔයාලා ඒ ටෙක්ස්ට් එක ක්ලික් කරපුවාම මේ පෙන්නනවා ගොඩක් ටූල්ස්. ඒකේ මේ සුදු පාට තියෙයි එන්නේ කොබන්න. එතනින් තමයි ඔයාලට යාළුනේ කලර් එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඔයාලා කැමති කලර් එකක් සිලෙක්ට් කරලා එතකොට මේ පෙන්නන ඔයාලා සිලෙක්ට් කරපු කලර් එක ඊට පස්සේ හරිය දෙන්න. මේකට කහ පාට මේ ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ යාළුනේ මෙන්න මෙහෙම ලකුණක් තියෙයි.
ඒකේ ටෙක්ට කාරවන්න පුළුවන්. එක කන්න අඩියෙන් බැලුවම වගේ නැත්තම් මේ පැත්තට හරවන්නත් පුළුවන්. මේ රොටේට් කියලා එකක් තියයි. එතකොට මෙහෙම හැරෙනවා. මේ අර අපි ෆොටෝ එහෙම කම්පියුටර් වල හරවන්නේ රොටේට් කරන්නේ ඒ වගේ එහෙම වට ඕන පිහිටීමට තියලා හරිය දුන්නාම හරි වැඩේ. ආපහු තව එක වෙනස්කම් කීපයක්ම කරන්න පුළුවන් යාළුවනේ. මම ඒ ටිකත් ඔයාලට කියා දෙන්න. ඊට පස්සේ යාළුවනේ මේ ඒ අකුරු දෙකක් තියෙයි. එන්න එක ඔයාලා ක්ලික් කරන්න. එතකොට යාළුවනේ ඔයාලට පෙන්වනවා මේ එක එක ෆොන්ට්ස්. ඒ කියන්නේ අකුරු තියෙන්න පුළුවන් එක එක ස්ටයිල්. මම දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ ක්ලික් කරන්නම්කෝ එක කරලා හරිය දුන්නාම දැක්කනේ යාළුවනේ ඒ ස්ටයිල් එකට ආවා අපේ ටෙක් කියන වචනේ නේ. ගම්වැල් ලකුණු වගේ. තව මේ වගේ ගොඩාක් ඒවා දියෙයි. ඔයාලට කැමති එක සිලෙක්ට් කරලා මේ මේකන. එතකොට ඔයාලා ඒ සිලෙක්ට් කරපු එක මේ උඩින් වැටෙනවා. එහෙම කරලා හරිය දෙන්න තියෙනවා. මේ එතකොට ඒ ස්ටයිල් එකෙන් පෙන්නනවා. මම කීව ඉස්සෙල්ලා කලර් එක වෙනස් කරන හැටි. ඊට පස්සේ යාළුවනේ මේ ලැටින් කියලා ගත්තේ එන්නේ කොබන්නේ යාළුවනේ. ඊට පස්සේ ඒකෙත් ඒ වගේ ස්ටයිල් ගොඩක් තියෙමි. මම ඔක්කොම කියා දෙන්න යන්නේ ඔයාලට ඒක ට්‍රයි කරන්න පුළුවන්. ඔයාලට තමුණට තේරෙන්නේ නැති එකක් තිබ්බොත් මම අහන්න කමෙන්ට් එකක් විදිහට හරි මම ඔයාලට කියා දෙන්න. මේ දැන් එතකොට ඒ ස්ටයිල් එකට ආවා. දැන් යාළුවනේ ඔයාලා මේ ගහපු වචන වලට වෙනස් කරන්න ඕන නම් ඒ ටෙක්ස්ට් එක ක්ලික් කරලා ඊට පස්සේ කීබෝඩ් එකක් වගේ මාක් එකක් තියන්නේ කොබන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේකෙන් ඔයාලගේ ටෙක්ස්ට් එක අහක් කරලා ඔයාලට ඕනේ මොකක් හරි ගහන්න. මම මගේ චැනල් එකේ නම ගහලා ඊට පස්සේ ඕකේ දෙනවා. එතකොට යාළුනේ ඒ වචන ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා යාළුනේ දැන් මම මේ වචනේ ටයිප් කරද්දි මේ දැක්ක නිල් පාට වගේ කීබෝඩ් එකක් මේක හෙලකුරු ඇප් එක. ඔයාලා ඒ ඇප් එක ගැන මොන හරි ඉගෙන ගන්න ඕන නම් දැනගන්න ඕන නම් මට පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඊට කලින් ඔයාලට කිව්වා ඉන්ට්‍රෝ හදන්න ඕන නම් ෆෝන් එකෙන් ඒකට මට කමෙන්ට් එකක් දාලා තියෙන මම අනිවාර්යයෙන්ම කියලා දෙනවා ඔයාලට ෆෝන් එකෙන් කොහොමද ඉන්ට්‍රෝ හදන්න කියලා. ඒ වගේ මේ ඇප් එක ගැන ඔයාලට දැනගන්න ඕන නම් කියලා දෙන්නවා. ඔයාලා කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයාලා අවශ්‍ය නම් ගැහුවා ඊට පස්සේ ඕකේ දෙන්න තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මම ඔයාලට තව ටිකක් මේක කියා දෙන්න. දැන් අපි ටෙක්ස්ට් එක ගැන ටිකක් කතා කරා. අපි තව ලේයර්ස් ගැන කතා කරමු මේකේ තියෙන. ඊට පස්සේ යාළුවනේ මේකේ තව තියෙයි හෑන්ඩ් රයිටින් කියලා එකක්. එන්නේ ඒක ඔබන් නිකන් පැන්සලක් වගේ එකක්. ඊට පස්සේ යාළුවනේ මේ තව අර ටෙක්ස්ට් එකේ ටී අකුරක් ආවා. ඒ වගේ හෑන්ඩ් රයිටින් වලටත් වචනයක් ආවා. ඊට පස්සේ යාළුවනේ ඒක ඔයාලා ක්ලික් කරන්න. එතකොට මෙහෙම කෑලි කෑලි ගොඩක් එනවා. මෙන්න මේ පළවෙනි එක ඔයාලා ක්ලික් කරන්න යාළුවනේ. ඊට පස්සේ ඔයාලට යාළුවනේ මෙන්න එහෙම ඊතල එක එක මාදි ලියවෙනවා. මේ මම පළවෙනි ඊතලේ ක්ලික් කරන්නම්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙහෙම ස්ක්‍රීන් එකේ අඳින්න තියෙන්නේ. ඒ කියන්නේ තිරේ අතින් අඳින්න තියෙන්නේ. දැක්කනේ යාළුවනේ ඊතලයක් මේ ඔයාලට පේනවා. මම මෙහෙන්ද පටන් ගත්තු ඉඳ මේ පල්ලෙහාට. එතකොට එතන තමයි ඊතලේ පස්ස පැත්ත. ඔයාලට යාළුවනේ මම තවයක් ඇඳලා පෙන්නන්නම්. මේ ස්ක්‍රීන් එකේ අදින්න තියෙන්නේ මේ පටන් ගත්තු තැන තමයි පස්සේ පැත්ත ඉස්සරහා මේ උල. ඊට පස්සේ යාළුවනේ ඔයාලට දැන් මේකේ පේනවා මේ ඔයාලට පැහැදිලිව පේන්නේ ඒ ඊතලේ. මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය පාට ඔබන්න. මේ නිල් පාට දැන් මම සිලෙක්ට් කරේ. දැන් යාළුවනේ දැක්කනේ නිල් පාට දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා ඒ සුදු පාට කලින් තෝරපු ඉඳ තමයි සුදු පාටින්ම ඔයාලට පෙන්වන්නේ. ඊට පස්සේ යාළුවනේ තව මේකේ ටූල්ස් වගේක් තියෙයි. මේකෙ මෙන්න මෙහෙම නිකන් ඉසෙඩ් අකුරක් අනී පැත්ත ගහපු එකක් වගේ එකක් තියෙන්නේ කොබන්න. ඊට පස්සේ යාළුවනේ ඒකත් අපි වෙන පාටක් තෝරමුකෝ. පාට වගේ හරිය දෙන්න. ඒක තනි ඉරක්. ඔයාලා මොකක් හරි මාර්ක් තුගාවක් ලියලා ඒකට ඉරක් ගන්න වගේ පාවිච්චි කරන්න පුළුවන්. මං මේ ඊතලෙම පාවිච්චි කරලා තියෙන්නේ මීට කලින් අර මං වීඩියෝයක් කරානේ අර AC මාපට් කියලා ඇප් එකක් ගන්න. ඒක දිහෙන් මම මේ ඊතල පාවිච්චි කරලා තියෙයි. ඔයාලට ඒකත් බලන්න පුළුවන්.
මේ ඔයාලා හැන් රයිටින් ඒ කියන්නේ අතින් ඇඳේ වැඩික අහක් කරන්න ඕන නම් මෙන්න මෙන්න ඊතලයක් තියයි ඒක ඔබන්න අර ඒ වැඩික නැති වුණා ඊට පස්සේ මෙන්න මේ අනී පැත්තේ ඊතලයක් තියයි යාළුවනේ ඒක ඔබන්න අර ඒ වැඩික ආපහු වෙනවා මේක ඔබත් යාළුවනේ ආපහු වැඩික නැති වෙනවා වීඩියෝ එක දියාලුනේ අපි කතා කළේ කයින් මාස්ටර් ඇප් එක ගැන විනාඩි 20ක් විතර වීඩියෝ එක දික් වුණා මට ඔක්කොම ටූල්ස් ගැන කියා දෙන්න බැරුණා කයින් මාස්ටර් එකේ ඊළඟ වීඩියෝ එකෙදී අපි ඉතුරු ටිකත් කතා කරමු ඔයාලා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න මම අලුතෙන් වීඩියෝක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න ඕන නම් subscribe button එක ඔබලා ඒ ගාව තියෙන bell icon එකත් click කරන්න මේ වීඩියෝ එක ගැන ඔයාලගේ දසුත් comment section එකේ comment කරගෙන යන්න යාළුවෝ අතර share කරන්න මං හිතනවා ඔයාලට මේක වැදගත් වෙන්නේ නැති කියලා.